Good morning. සුබදාසනක් සිය දෙනාටම. It is always a pleasure to be able to come speak to the congregation every year. ඒක ඉතාමත්ම වාසනාවක් හැම අවුරුද්දකම මේ විදිහට ඔබ සමග ඔබ මැදේ ඉන්නට ලැබීම. I don't take this lightly at all. මම මේක සුළු කොටස තකන්නේ නැහැ. I'm honored that I get to speak. මට ගෞරවයක් කොටට සැලෙනවා මේ ස්ථානයේ ඔබට කතා කරන්නට ලැබීම. Therefore, thank you, Pastor Allen, for letting me do this. I think සභාපාලක තුමාට ස්තුතිවන්ත වෙනවා මේ සහෝදරයාට මේ ස්ථානෙට එන්නට අවසර දීම ගැන. And Shanaka too. Shanakaට ස්තුතිවන්ත වෙනවා ඔහු මේ දේ අතරමැදියෙක් හැටියට ක්‍රියා කිරීම. So as I always say that I'm not a preacher like Pastor Allen is. සභාපාලක තුමා ඔබට කතා කරනවා වගේ දේශකයෙක් හැටියට කතා කරන්නට හැකියාව නැති වුණා. That's because I'm better than Pastor Allen. නෑ මේ No, I normally share stories and life experiences that I have gone through and what I've learned. හුඟක් වෙලාවට ජීවිතයේ ස්වාමීන් වහන්සේ සමග ගමන් කරන ආකාරය තුළින් ඉගෙනගත් දේවල් හරහා කතා කරන්නට යෙදෙන සහෝදරයෙක් තමයි මේ. Today I want to address a topic that has been close to my heart. මේ සහෝදරයාගේ හදවතට ඉතාම ලං වුණු මාතෘකාවක් ගැන ඔබට කතා කරන්නට යනවා. Paul talked about this quite a bit. Paul me gana bohu se katha kara. Paul said there are three things that are important in Christian life. Kithunu jeevitheka idamathma wedagat kota salagiyutu karana tunak gana Paul tuma katha karanawa. That is love, preme, hope, balaporottu and faith. Adahilla. So today I'm going to address hope and faith a little bit. ඉතින් මම විශේෂයෙන්ම බලාපොරොත්තුව සහ ඇදහිල්ල කියන කාරණා දෙක ගැන අද දවසේ විශේෂයෙන් කතා කරන්නට යනවා. So I want to address faith from a perspective, faith being a perspective and a mindset. මම ඇදහිල්ල ගැන කතා කරන්නට යනවා ඒක මේ දැක්මක් නැත්නම් දෘෂ්ටි කෝණයක් හැටියට කෙනෙක්ට දරන්නට පුළුවන්. I'm sure you have heard many sermons on faith. ඇදහිල්ල ගැන බොහෝ දේශනා ඔබ අහලා තියෙන්නට පුළුවන්. But I'm approaching from the mindset perspective. දැන් මම කෙනෙක්ගේ මනසේ තියෙන ඒ දෘෂ්ටි කෝණය කියන මේ අංශයෙන් ඔබට ඇදහිල්ල ගැන කතා කරන්නට යනවා. Let's listen to Hebrews 11 verse 1 and 2. විශේෂයෙන් හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය තුලින් අපි ඉස්සල්ලා ඒ දේ කියවලා අපි ආරම්භ කරමු. ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින් වැඩිමහල්ලන් සාක්ෂි ලැබුණේය. So it says now faith is a substance of things hoped for. බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයක් කියලා එතන සඳහන් කරනවා. Sometimes we all hope for things. අපිට අපි හුඟක් අය බලාපොරොත්තු සහගතව ජීවත් වෙන අය. Is there anybody here who has no hope? මෙතන යම්කිසි කෙනෙක් ඉන්නවද විශේෂයෙන්ම කිසිම බලාපොරොත්තුවක් නැහැයි කියලා කියන්න පුළුවන් කෙනෙක්? I want to stop the sermon and start praying for that person first. මම හිතන්නේ දේශනාව එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ දේශනාව එතනින්ම නවත්තලා ඒ පුද්ගලයා වෙනුවෙන් අපි යාච්ඤා කරන්නට වෙනවා. I believe that we all have hope for something in life. අපි හැම කෙනෙක්ම ජීවිතේ යම් කිසි දෙයක් ගැන බලාපොරොත්තුව සහගතව ජීවත් වෙන අය. Some of us hope to get lots of money. අපි සමහර අය සල්ලි ගොඩාක් හොයාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. Some people hope that they get married soon. සමහර අය ඉක්මනට විවාහ වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. And then there's some people hope for children. සමහර අය දරුවන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. I hope that my children would walk in God's ways. දැන් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මගේ දරුවන් දෙවියන් වහන්සේගේ මාර්ගයන් වල ගමන් කරයි කියලා. So then what's the difference between hope and faith? දැන් මොකක්ද මේ බලාපොරොත්තුව කියන දේත් ඇදහිල්ල කියන දේත් අතර තියෙන වෙනස මොකක්ද? I look at hope over here that you haven't achieved yet. දැන් මේ බලාපොරොත්තුව කියන දේ ඔබ සාක්ෂාත් කරගත්ත නැති දෙයක් හැටියට ඔබ ඉදිරියේ තිබෙනවා. And faith is what takes you from where you are to hope. දැන් මම විශ්වාස කරනවා ඇදහිල්ල කියන කාරණාව තමයි ඔබ මේ බලාපොරොත්තු සහගතව ඉන්න ස්ථානයේ ඔබගේ ඒ බලාපොරොත්තුව සම්පූර්ණ කරගන්නවා කියන ස්ථානයට ඔබව ගෙනියන කාරණාව. Now faith
the Bible says faith comes from hearing the word of God. දැදහිල්ල පැමිණෙන්නේ දේව වචනය තුලින් ඇසීමෙන් කියලා දේව වචනේ සඳහන් වෙනවා. Now that is the external part of faith. දැන් ඒක විශේෂයෙන්ම ඇදහිල්ලේ ඒ කියන්නේ පිටස්තර පරිබාහිර ස්වરૂපය කියලා අපි හඳුනන්න පුළුවන්. I believe the internal part is the renewing of your mind. දැන් මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ඇදහිල්ලේ අභ්‍යන්තරය කියන දෙයට අපි ඇතුල් වුණොත් එහෙම ඒක ඇතුලේ තියෙන්නේ ඔබගේ මනස අලුත් කරගන්නවා කියන කාරණාව. If God can change your perspective on faith, then ඔබගේ ඇදහිල්ල පිළිබඳ දෙවන් වහන්සේ ඔබ තුල තබලා තියෙන ඔබ තුල තියෙන ඇදහිල්ල පිළිබඳ තියෙන දෘෂ්ටිය ඔබ දෙවන් වහන්සේට වෙනස් කරන්න පුළුවන් නම් and change your mindset on faith then ubanta adahilla gana thiyena manasa deven wahansita wenas karanna puluwan na I believe God can change your life your reality and everything about ma viswasa karana oba e vidiyata ida dunna swamin wahanseta deven wahanse obage jeevithaye obage e yatharthaye kiyana de wenas karannata yana so let's bring it down to a practical aspect of then api eka ithamathma prayogika anshayakata api genemu As I said, I like to tell stories. One of the things that I do at the office is මම මගේ කාර්යාලයේ විශේෂම මේ කරන විශේෂ කාරණාවක් තමයි We design roads and houses. Then මේ අය විශේෂම මේ පාරවල් වීදි පිළියෙල කිරීම සකස් කිරීම කියන දේ නැත්තම් ගොඩනැගිලි නිර්මාණය කියන දේ තමයි ඒගොල්ලන්ගේ රැකියාව හැටියට කරන්නේ. So assume there's a road and lots of houses and it's already built. Then විශේෂයෙන්ම කල්පනා කරන්න දැන් එක ප්‍රදේශයක් තියෙනවා දැන් මෙතන පාරක් ගොඩනගලා තියෙනවා ඒක වටේ නිවෙස් ගොඩනගලා තියෙනවා. And sometimes we have clients who would buy houses and demolish the house and rebuild then samahara welawata ape paribhogikayan innama oun e sthane nivasak miladi aragena e nivase tiena swabhave swarupeta akamathi nisa e de kadala iwara wela iwat karala e de etana e sthane aluthen goda nagannata utsaha karana ay innawa so this story is about a neighborhood a community that is very bad a road that has houses that are old and dilapidated and people living in are bad people then මම මේ කතා කරන විශේෂයෙන්ම මේ කතා කරන ප්‍රදේශය විශේෂයෙන්ම මේ නිවාස ඉතාමත්ම අබලං වෙච්ච නිවාස තියෙන්නේ ඒ වගේම ඒකේ ජීවත් වෙන අයත් එතරම් හොඳ මිනිස්සුයන් නෙවෙයි මේ මුළු ප්‍රදේශයම ඒ වගේ අංශ කොටසක් වසිබුණා one house as maybe a drug addict then ekanivesaka madravya walta abbahi vech ek innawa maybe another house that sells drugs samahara welawata ilanga nivase tamai me 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 madravya vikunana sthane and thieves and robbers ilanga sthane balanakota horek inne samahara welata e wage nives thiyenne maybe even prostitutes and people who do bad things in life samahara welawada yam samahara nivas wala ganikawan innata puluwan e wage eweni waradi kriyawala niratha wena aya e sthaneta ekrok wela thibuna this is actually a true story that one of our clients bought a house in this neighborhood then me 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 sahodareyawa e sambandha karagatta ek paribhogikek visheshayenma me sthane nivasak miladi gatta he fixed it up really nice then ohu ithamathma alankara lesa me nivasa sakas kala piliyala karagatta and in this house he went and remodeled the inside and the outside then ohu e nivase athulata eken abhyantare saha pitata ithamathma alankara lesa navatha sakas karagatta he planted trees and grass then ithamathma lassanata gas wawala me me thanakola wawala ithamathma lassanata me me midula sakas karagatta he put a fountain in the middle then e midule ek sthaneka me me wathura malak wage deyak ohu godana gagatta so in this road they had all these bad houses and one beautiful house then me mulu parama gattama ithamathma katta me bohoma abbalan wetcha nivas prashiyak athare ek nivasak thiyena ithamathma alankara nivasa
And we were wondering what he was trying to do in this bad neighborhood because nobody would want to move into this neighborhood. Then me aya kalpana kara me de sakas karana velave ai me wage manushyek metaram alankara nivasak me wage katta sthaneka godanagannata mokadda thiyena karanawa mokadda thiyena hetuwa kiyala. 6 months later the house across the road came for sale and he bought that too. Then ohu maasa 6kata passe ඊට ඔහුගේ නිවසේ ඉදිරියෙන් තියෙන නිවස විකුණන්න දාපු වෙලාවේ ඔහු ඒ නිවසත් මිලදී ගත්තා. And he made that house even better. Then ඔහු ඒ නිවස තමන් ඉන්න නිවසටත් වැඩි අලංකාර ලෙස ගොඩනැගුවා. In 3 years he had bought 7 houses down this road. Then මේ පාරේ තිබිච්ච නිවස් 7ක් ඔහු ඒ වසර ගණනාවක් තුල මිලදීගෙන තිබුණා. Now it was transforming. This community has been transformed from a bad community into something people want to live in. Then ohu me wage nives miladi ganima saha ewa e vidiyata sakas kirima tula ohu ara mulati biccha avasthave tibiccha itamanma katta abalan wetcha swabhaven saha e narakaaya jivath wena sthanayakin පරිවර්තනය කළා තියෙනවා අද මේ ස්ථානය මිනිස්සේ ජීවත් වෙන්නට ආසා කරන ස්ථානයක් හැටියට පරිවර්තනය කළා තියෙනවා. So how does this apply to faith? දැන් මේක කොහොමද ඇදහිල්ල කියන කාරණාවට අපි සම්බන්ධ කරගන්නේ? Here's the point I want to make. දැන් මේක තමයි මම ඔබට ගෙනහැර දක්වන්නට හදන කාරණාව. You lived your life and sometime you came to know Christ. Then oba obage jeevithaya gatha karamin sitiya oba ekthara sthanayakadi Jesus Christus wahanseva piligannata paminiya. So initially your life was like that bad neighborhood. Then obage jeevithaye mulla avasthavedi e ara naraka katha aya jeevath wena pasubima parisare wage tana sthanaya. But you became the light in that neighborhood. Then oba ne parisare aloke bavata ektara avasthavakadi pattuna. And then slowly you started infiltrating into the neighborhood. Then oba ita passe tiken tika e avata watapitawa aakramane karannata naththam e watapitawata balapamak athi karannata oba arambha kara. Here's how it applies to faith. Then meka kohomada edahilla meka men mehamai edahillata bala api sambandha karaganne. We all have a level of faith. Then api hama kenekotama edahille yam kisi mattamaka api jeevath wenawa. When you walk in here doesn't matter how spirit filled you are. Then oba me sthanayata paminena welawae oba ketaram aathmen pirala hitiyada kiyana karanawen paribahirawa you have the Holy Spirit and you have faith that you came in with to the building. Then oba yam kisi adahille mattamak aragena tamai me godanagillata ada dawasse me rasvimata paminiye. But guess what? Mukada karanawa kiyala balamu. You also brought fear. Oba e adahille sam adahille yam kisi pramanayak samaga oba yam kisi bayak aragenawa. You brought in doubt. Oba yamkisi sakayak aragenawa. You brought in unbelief. Oba avishwasayak aragenawa. You brought in anxiety. Oba samhallata kutuhalayak naththam kanassallak aragenawa. You brought depression. Oba samhara welawata me kanassalu swabhawayak inawa. So along with faith in your heart this whole community lives. Then oba e ædahilla kiyana bohoma anarga de සමගම මේ අපි කියපු සමහර නරක දේවලුත් ඔබගේ ඇතුළාන්තේ බොහොම සමසමව ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. It doesn't matter how spirit filled you are. ඔබ ශුද්ධාත්ම බෞද්ධිස්මය ලබා සිටියාද කියන කාරණාව නෙවෙයි මෙතන බලපාන්නේ. You might get one phone call or an email or somebody meeting you. සමහර වෙලාවට ඔබ එක දුරකථන පණිවිඩයක් ලැබෙන්නට පුළුවන් ඔබව යම් කිසි කෙනෙක් මුණ ගැසෙන්නට පුළුවන් that will deliver some bad news to you. දැන් සමහර වෙලාවට ඒ පුද්ගලයා ඔබට ඉතාමත්ම නරක ආරංචියක් ගෙනෙනවා වෙන්නට පුළුවන් and that will increase your level of fear. දැන් ඔබ ඒ නරක ආරංචිය ලැබිච්ච වෙලාවේ සමහර වෙලාවට ඔබගේ ඇතුළාන්තයේ තියෙන අර බය කියන කොටස නැත්නම් මේ බය කියන ස්ථානය වැඩි වෙන්නට පටන් ගන්නවා. So at that time what we are hoping is that your faith would be greater than the fear.
දැන් මේ ස්ථානයේ අපි කරගත යුතු දේ තමයි අර ඇදහිල්ල කියන යහපත් දේ අර අනිත් නරක දේ පසු ඒ කියන්නේ පසු කරමින් වැඩි වෙන්න ඕනට වර්ධනය වෙන්නට ඕනේ කියන කාරණාව අපි අපි ඇතුලේ ඇති කර ගන්න ඕනේ. The goal here is for us to be walking in faith. Then ape tiyena ilakye tamai api ædahilla tula gaman karanna one kiyana karanawa. Living in faith. Api ædahilla tula jeevath wenna one kiyana karanawa. Talking in faith. Api ædahilla katha karannata one. Thinking in faith. Api ædahilla tula kalpana karannata one. Renewing your mind in faith. Obage manasa aluth karagannata one ædahilla tula. Raising your family and your kids. ඔබ ඇදහිල්ල තුල ඔබගේ පවුල සහ ඔබගේ දරුවන් ඔබ ගොඩනගන්නට ඕනේ. Facing adversity with faith. ඔබ හැම පසුබැස්මක්ම ඔබ පසුබසින්නට ඔබගේ ජීවිතයේ එන කාරණා ඔබ ඇදහිල්ල තුල ඒ දෙයට මුහුණ දෙනවා කියන දේ ඔබ තුල බිහි වෙන්නට ඕනේ. Trusting God in faith. දෙවියන් වහන්සේව ඔබ ඇදහිල්ලෙන් විශ්වාස කරනවා කියන කාරණාව ඔබ තුල බිහි වෙන්නට ඕනේ. Now here's something that I want to talk about really quickly. අපි ඊටමත්ම ඉක්මනින් යම් කිසි දෙයක් ඔබ සමග කතා කරන්න ඕනේ. You can cry in front of God as much as you want. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඕන තරම් අඬන්න. God does not react to your needs. දෙවන් වහන්සේ ඔබගේ තියෙන අවශ්‍යතාවයන් වලට මේ ප්‍රතිචාර දක්වන එක නෙවෙයි උන්වහන්සේගේ කාරණාව. He only reacts to faith. Then ඔබගේ තියෙන ඇදහිල්ලට තමයි උන්වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ. Jesus said this best. යේසුස් වහන්සේ මේ දේ ඉතාමත්ම ලස්සනට අනර්ග ලෙස කිව්වා. He said have faith. යේසුස් වහන්සේ කිව්වා ඔබ ඇදහිල්ල ඇතුව ඉන්න කියලා. And he said have faith in God. ඔබ දෙවියන් වහන්සේ තුල ඇදහිල්ලෙන් ඉන්න කියලා කිව්වා. Lot of people have faith in themselves. හුඟක් මිනිස්සුන් තමන් ගැන ඇදහිල්ලෙන් යුතුව ජීවත් වෙනවා. Or the government. සමහර වෙලාවට සමහර අය රජය ගැන ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. Or the church. සමහර වෙලාවට සභාව ගැන ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. But Jesus said have faith in God. නමුත් යේසුස් වහන්සේ ඔබට ආරාධනා කරේ දෙවියන් වහන්සේ තුල ඔබගේ ඇදහිල්ල තමන්න කියලා. Bible says in the Old Testament that some will trust in chariots. Then parangivisme sanahan karnawa samaharu ratawalata ratu gana viswasa karanawa. Some will trust in horses. Samaharaya ashwayan gana viswasa karannata yanawa. But we shall call upon the name of the Lord. Namuth api divyan wahansege naame kerhi viswasa karana senagak kela. That's right. So it is not who we are or what we can do. It is the faith in God that's going to take us to the next level. අපි කවුද කියන කාරණාවවත් අපි කරන ක්‍රියාව කියන කාරණාවවත් නෙවෙයි නමුත් අපි දෙවියන් වහන්සේ තුල තබන ඇදහිල්ල කියන කාරණාව තමයි අපිව ඊළඟ ස්ථානයට ඊළඟ ඉමට ඔබව ගෙනියන්නට යන්නේ. Your Christian experience should be based on your faith. ඔබගේ ඒ කිතුණු අත්දැකීම ඇදහිල්ල මත පදනම් ගත වෙච්ච දෙයක් වෙන්නට ඕනේ. And some people say the devil attacks my family or my marriage. Samahara aya kiyenawa yaksha mage paulata pahara denawa mage vivahayata pahara denawa kiyala. Or my job or my relationship with my friends. Samahara welawata mage rakiyawata naththam mage mithuran ekka thiyena sambandhatawayata pahara denawa kiyala. Devil doesn't attack any of those things. Samaha oba mathaka thaba ganna yaksha e kisima deekata pahara denne ne. He is more concerned with your relationship with God. දෙවියන් වහන්සේ සමග ඔබගේ තියෙන සම්බන්ධතාවය තමයි ඔහුට තියෙන ඉතාමත්ම දරුණුම ප්‍රශ්නේ. He wants to attack your faith. ඔබගේ ඇදහිල්ලට පහර දෙනවා කියන කාරණාව තමයි ඔහු ඉලක්ක කරන්නේ. Because with faith we rebuke the devil. Then අපි ඇදහිල්ලෙන් යක්ෂයාට විරුද්ධව නැගී සිටිනවා. With faith God moves. දැන් මේ ඇදහිල්ල කියන දේ තුල අපි හිට ගන්න වෙලාවේ දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. Your faith shakes the heavens. දැන් ඔබගේ ඇදහිල්ල ස්වර්ගය සොලවන්නට තරම් බලවත් දෙයක්. Faith rebukes disease. දැන් මේ ඇදහිල්ල කියන දේ මේ අපේ රෝගවලට විරුද්ධව නැගී සිටින්නට කාරණාවක්.
faith gives momentum to courage and confidence in then obage tiyena editara kamata obage tiyena vishwas obage tiyena nisaga kamata adahilla yam kisi pravegayak naththam yam kisi thuluwak denawa adahilla this thing I'm going to say next might be a little touchy for most people then ilangata kiyanna yana karanawa samahara ayata samahara welawata akamathi karanawak wennata puluwa My belief is that if you have to go see a doctor and get medicine you should go do that then mam viswasa karanawa oba obata rogi tattwayak thiyenawa nam oba dossara kenek hambu wennata one kiyala oba viswasa karanawa nam oba e de gihila karannata karata kamak na if your level of faith is so high that you don't need to do that praise god obage adahilla e taram vishalawa thibenawa obata hitanawa na mama e de karannata one ne ekata deven wahanse prasansa weva I believe that sometimes we can even witness to the doctors by going to the doctor samahara welawata api dossara kenekuta pawa deven wahanse gana kiyannata yedenawa ohuwa e vidiyata muna gasima tula because even when Jesus healed the 10 lepers he told them to go to the priest and get it certified then oho Jesus Christus wahanse visheshayenma ara laduru rogin dasa denawa suwa karapu welawae ounta kiwwa oba gihilla poojakaya idiriye peni sitila outa e awashya poojawa puka kiyala so my belief is that till you get to the point where you're healed you may need to go see a doctor and get medicine that's okay but if your faith is at a level that's so high that's good too then obata kalpana wenne oba rogaturu winna welawae oba gihilla dustara kenek hamu wennatu kiyala nam oba e de karanda kamak ne e wageema obata adahilla thibenawa nam viswas karanna swamin wahanse mawa suwa karannata yanawa kiyala e det ithamathma yahapat so when paul was speaking in hebrews Hebrew pote paul tuma mesane katha karana welawae he was speaking to young christians then ohu itamathma taruna naththam ekena alut kitunuwanta katha kare mainly jewish converts e aya visheshayen yudew aya e kitunu kitunu kitunuwan bawata parivartane vecha aya now don't forget that these jews are so used to a religious life then me yudewwan kena aya bohoma aagamika jeevithayakata purudu puhunu vecha aya they had to eat at a certain time aya ek velawakadi kannata one they had special holidays then aya samahara niwaadu thibuna they had to sacrifice animals then aya samahara lada sattun pooja karannata thibuna and they had all these rituals that they had to do as the Jewish believers then aya yudew adahiliwantayan hatiyata karannata bohom deval yodagena thibuna and then paul comes and talks about faith then paul tuma ekanta evilla katha karana adahilla gana and this was a totally a new idea for them then meka ithamathma alut adahasa bawata pat outta patwela thibuna that's why the renewing of your mind came in enisa tamai manasa alut karagannawa kiyana karanawa paminenne so faith is something I believe that you have to choose adahilla kiyana de oba thoragathu yutui kiyana de oba mataka thaba ganna and god is not going to do that for you devin wahanse ede oba wenwen karanne ne because god wants you to decide whether to have faith in him or to have faith in something else because we all have faith in something devin wahanse ta avashyai oba thirnayak ganna mama adahilla devin wahanse thula thabanawada naththam vena deyak thula thabanawada kiyana eka thirnaya oba gatha yutui paudgaliko mokada api hama kenekma yam kisi gana adahillak athuwa jeevath wenne it is so easy to sing about faith and talk about faith and talk about it in church සමහර වෙලාවට ඇදහිල්ල ගැන ගායනා කරන එක ලේසි සමහරවිට ඇදහිල්ල ගැන කතා කරන එක ලේසි සමහරවිට සභාවේ ඇවිල්ලා මේක කතා කරන එක බොහෝ දේසි but it's difficult to walk in faith නමුත් ඇදහිල්ල තුල පෞද්ගලිකව ජීවිතයේ දෙවන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබාගෙන ගමන් කරනවා කියන දේ ඉතාමත් අමාරු දෙයක් don't forget that devil has been plotting against you from the time you were born then yakshya obata viruddhava me me adahillata viruddhava viruddhava sititino hama mohotaka obage jeevithaye
That's why we have to renew our minds to walk in faith at all given times. Enisa ape manasa nirantarein aluth karagathe yutui swamin wahanse thula me adahilla swamin wahanse thula thabagena gaman karannata nam. Just like the example I said about the housing scheme. Then ara ara nivasa peliya natha nivasa sankirne gana deepu udaharane wage. Assume that one house was faith. Then ek nivas ara ara aluth wediya vechcha palaweni nivasa adahilla kiyala kalpana karoth. Across the road was fear. Then samahara velawata e idiriye tibitcha nivasa api baya naththan tathi genma kiyala kalpana karoth. And anxiety lives around the corner. Ya be tathi genma ilangata ilanga nivase jeevath wenawa. And unbelief lives next door. Then me adahillen thora bhavaya ilanga nivase jeevath wenawa. But slowly we have taken over the neighborhood and faith dominated. Namuth adahilla tiken tika me adahilla nathi bhavaya jayagrahane karanawa e wage ma gihilla ara tathi genma kiyana eka jayagrahane karanawa e wage tiken tika me e pradeshe naththan tamange e sthane taman atpat karagannawa adahilla thula. So our level of fear decreases as our faith increases. Adahilla gihilla e baya kiyana sthane atpat karagaththama baya kiyana de ape adu wenawa. Adahilla wedi wenawa. That is my point today. Then eka thamai mama oba samaga ada beda gannata kalpana karapu karanawa. So we can decide to walk in faith. Then apita kalpana karannata puluwan api adahilla thula gaman karannata one kiyala. Or we can walk in fear. Apita thirne karanna puluwan ne api baya thula gaman karanawa kiyala. Or we can walk in faith or walk in anxiety. Samahara velawata kalpana karanna puluwan right mama adahilla thula gaman karanawa naththam mama tathi genma thula gaman karanawa. So we have to decide on our minds that we are going to choose to walk in faith. Then api thirne gathu yutui api adahilla thula gaman karanawa kiyana karanawa. On Hebrews verse 2 then Hebrew pote 11 ni parichchede devani pade kiyenawa they said elders obtain a good report by faith then wedi hitiyan wedi mahallan honda pravruttiyak laba gatta kiyala adahillen and these people were just ordinary people they weren't even good people then aya samanya manushyan hodai kiyala kiyanna puluwan manushyan nemei. But through faith, the Bible says they got a good report. Namut abhil tamangi jibite kriyatmaka karan kiraki na karana vatula eaya yahapat pravruttiyak tamangena yahapat vartavak sakasuna kiyala kiyeno. I think of it like this. Man mena me vidiyata meka gena kalpana karana. It's like you go through your A levels and you study for 2 years. Then ඔබ ඒ උසස් පෙළ විභාගයට අවුරුදු දෙකක් තමන් පාඩම් කරලා ඒ දෙයට මුණ දෙනවා. But you didn't actually study a thing. සමහර වෙලාවට ඔබ කිසිම දෙයක් පාඩම් කරේ නැති වෙන්නත් පුළුවන්. You didn't even go to a single class. සමහර වෙලාවට ඔබ කිසිම පන්තියකට ගියෙත් නැහැ. You don't even know the teacher's name. සමහර වෙලාවට ඔබ ඒ ඉන්න ගුරුතුමාගේ නම දන්නෙත් නැහැ. You don't even know who is in the class. දැන් ඒ පන්තියේ හිටිය කවුද කියලාවත් දන්නේ නැහැ. But the teacher says during the final then namuth guru e gurutuma genawa oba antim vibhagedi you come to the test and smile at me and I'll give you an A gurutuma genawa oba antim vibhagedi ewillla mataka hina wenna etokota man obata A ekak dennam kiyala that is like faith you have faith and you get past all the stuff that you missed then oba adahillat me wage deyak thamai mokada api kalpana ganna anith hama deyakma wage nemei namuth adahilla kiyana ne tamange jeevithaye pradarshane karama tamanta avashya e avasana jayagrahane tamanta adahilla thula atpat karagannata puluwan himi karagannata puluwan so I believe your perspective and renewing of your mind is important when it comes to faith enissa mam viswas ganwa obage tiena e drushtikoneya naththam obage tiena e manasa wenas kar ganima visheshama me kiyana karanawa gana ithamathma wedagath wenawa me adahilla kiyana karanawa gana I believe that your perspective as you change your perspective your belief in God goes up
to a different level. මම විශ්වාස කරනවා ඔබගේ තියෙන ඒ දෘෂ්ටි කෝණය ඔබ වෙනස් කර ගන්න වෙලාවේ දෙවන් වහන්සේ ගැන තියෙන ඇදහිල්ල ඔබගේ ඔබ තුල ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරන්නට යනවා. Look at Abraham. Abraham දිහා බලමු. Abraham was a liar basically Abraham initially. කියන්නේ බොරුකාරයෙක්. අපි මුලදී බැලුවොත් එහෙම ඔහුගේ ජීවිතේ. But just because he believed in God, he was considered righteous. නමුත් ඔහු දෙවන් වහන්සේ කෙරෙහි විශ්වාස කරා කියන කාරණාව තුල ඔහු ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරනු ලැබුවා. So it is not what we do or what we try to achieve by ourselves. අපේ තියෙන ස්ව උත්සාහයෙන් අපි ලබා ගන්න නැත්නම් සාක්ෂාත් කර ගන්න කාරණාව නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. So the works is based on my integrity. Mage tiyena mama karana kriyawa tulin mama laba gannata hadana dharmishtakama kiyala deyak tiyenna puluwan. But faith is based on God's integrity. Namuth mama dharmishtha karunu lamanne swamin wahanse tula tiyena adahilla tula mama karana gamana tulai. Because God says, I am not a man that I should lie. දෙවන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මිනිසෙක් නෙමෙයි බොරු කියන්නට කියලා. That's the promise that he has for us. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබටත් මටත් තියෙන පොරොන්දුව. Sometimes I look at faith as if I am framed in a big box. Then ඇදහිල්ල කියන දේ ගැන මම සමහර වෙලාවට කල්පනා කරනවා මාව යම්කිසි විදියකට රාමු කරලා නිකන් පෙට්ටියකට දාලා තියෙනවා වගේ අදහසක්. And you're in the middle. Then ඔබ මේ මැද ඉන්නවා. And people can't get through because I am surrounded by faith. Then ඒ මම ඉන්න ස්ථානයේට කිසිම කෙනෙකුට නැත්නම් කිසිම දෙයකට ඇතුල් වෙන්නට බෑ. මොකද මාව ඇදහිල්ල කියන කාරණාව තුල අන්තර්ගත වෙලා තමයි මම ඉන්නේ බොහොම ආරක්ෂිතව. Even the devil can't get through because යක්ෂයාට ඉස්සනට එන්නටත් බෑ මොකද යම් කිසි මේ ඇදහිල්ල කියන කාරණාව තුල. And devil will come and shake the box. ඇදහිල්ල කියන කාරණාව සොලවන්නට යක්ෂයා උත්සාහ කරනවා බොහෝසේ. But we will get bounced around. සමහර වෙලාවට මේ සෙලවන්නට කරන උත්සාහය තුල අපිට යම් කිසි බලපෑමක් වගේ දෙයක් හැංගෙන්නට පුළුවන්. And if you are surrounded by like a big sponge so that you won't get hurt samahara velawata api kalpana karoth nikan apiwa arakshithawa tamannatat yam kisi aawaranayak api wate thabala thiyenawa kiyala that is grace then e aawaranaya thamai anugrahaya kiyana de so if you are in that box in the framed area then obama me antargata karala tiena me adahilla kiyana e antargataya thula oba innawana nobody can attack you because you've increased your level of faith to surround yourself in this big box kisima kenekuta obata pahara dennata ba mokoda oba adahilla kiyana de bohoma shaktimatma godana ga gena tiena oba wa araksha karana pinisa fear can't get in බය කියන දෙයට ඇතුල් වෙන්නට බෑ unbelief can't get in මේ ඇදහිල්ල නොමැතිකම කියන දෙයට ඇතුල් වෙන්නට බෑ nothing can get through කිසිම දෙයකට මේ ඇදහිල්ල හරහා ඇතුල් වෙන්නට බෑ this is a difficult task to get to but that should be our goal නමුත් මේක ඉතාමත්ම අමාරු දෙයක් බිහි කරගන්න නැත්නම් ඇති කරගන්න නමුත් ඒවේ ඇති කරගත්ත වෙලාවේදී අපි ඉතාමත්ම සුරක්ෂිත ස්ථානයක අපි හිට ගන්නට යනවා ස්වාමීන් වහන්සේ තුල and this is what we should aim for by renewing your mind ඒ නිසා අපි මේක අපගේ මනස අලුත් කර ගැනීම තුල අපි මේ ස්ථානයට එළඹෙන්නට අපේ ජීවිතයේ ඉලක්කයක් තබා ගන්නට ඕනේ when you believe in God through faith then ඔබ ඇදහිල්ල තුල ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන වෙලාවේ you're tapping into God's character ඔබ ඇදහිල්ල තුලින් දෙවන් වහන්සේගේ ස්වභාවයට ස්වરૂපයට ඔබ සම්බන්ධ වෙනවා ඔව් චරිතයට සම්බන්ධ වෙනවා ඔබ and we are serving God not because of the blessing we have අපි දෙවන් වහන්සේට සේවය කරන්නේ උන්වහන්සේ අපිට දුන්න ආශිර්වාද නිසා නෙවෙයි not because he healed you ඔබව සුව කෙරුවා කියන කාරණාව නිසා නෙවෙයි not because of a new job you got ඔබට ලැබිච්ච අලුත් රැකියාව නිසාත් නෙවෙයි
not because of any blessing that is in your life obage jeevithe thiyena yam kisi aashirwanda karanawak nisa nevey swamin wanse obawunu gamane karanne and we are serving god because he is holy oba swamin wanseta seve karanne unwanse wanugamane karanne unwanse shuddha devi kenek nisa unwanse diven wanse nisa he is righteous unwanse dharmishtha nisa he is just unwanse dharmishtha and he is pure unwanse pavithrava tibena so people know god's ways unwansege marga manushyan andunano but we know god's heart that unwansege hadavata kena de kitunwe kadiyata obat mat andunano at the end he says abraham became a friend of god because he believed then abraham kena manushya devan wahansege miturek bawata pattuna mokada abrahamta unwanse kerehi ædahilla kiyana de abraham atpat karagatta deya unfortunately faith is not like dengue or anything you don't it's not contagious then ædahilla kiyana de me bowena rogayak nevey avasanawakata wage you have to make up your mind to follow enisa obata wenakenek gen eka bo karaganna ba ඔබ ඔබ තුල ඒ දේ බිහි කර ගන්නට ඕනේ. So my point today if you got one point today ඔබ එක කාරණාවක් හරි අද කතා කරපු දේ තුලින් ඔබ ලබාගෙන යනවා නම් ඉදිරියට in order for you to grow your faith ඔබගේ ඇදහිල්ල කියන කාරණාව වර්ධනය කර ගන්නට ඔබ උපයෝගී කර ගන්නවා නම් you have to start by renewing your mind and deciding to do that ඔබ ඔබගේ මනස අලුත් කර ගන්නවා කියන කාරණාව ඔබ ඔබ තීරණය කරගත යුතුයි අද දවසේ because you can always believe in fear සමහර වෙලාවට ඔබ බය කියන දේ විශ්වාස කරන්නට පුළුවන්. That is easy to believe. සමහර වෙලාවට ඒ දේ ගැනෙහි මේ ඇදහිල්ල තමනවා කියනක ලේසි. But you can always choose faith over it. ඔබ ඒ ඇදහිල්ල කියන දේ මේ හැම දෙයකටම ඉහලින් තෝරගන්නට ඔබ තීරණය කරන්නට ඕනේ. You can choose unbelief or faith. ඔබට පුළුවන් අවිශ්වාස කරනවා කියන දේ නැත්නම් ඇදහිල්ල තබා ගන්නවා කියන දේ අතර ඒ දෙක අතරින් එකක් තෝරගන්න. You can choose whatever you want. ඔබට ඒ ඕනම දෙයක් තෝරගැනීමේ හැකියාව ඔබට දීලා තියෙනවා. But I hope you choose faith. නමුත් මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වෙනවා ඔබ ඇදහිල්ල කියන දේ තෝරගනී කියලා. And that starts by renewing your mind ek aarambha wenne obage manasa aluth karagannawa kiyana karanawa thula it's a perspective ek obage oba drushtikonaya that's what I want to leave with you guys today ek thamai mata obata kiyanna thiyena karanawa ada dawasse thank you god bless ආමෙන් මම දන්නවා ස්වාමීන් වහන්සේගේ වචනය කවදාකවත් බොරු වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ තිබෙනා වූ සත්‍යතාවය මම විශ්වාස කරන අද උන්වහන්සේ අපේ ජීවිතවලට සමාගෙට අපි ඇදහිල්ලෙන් කියන දේවල් අපි කරන්න යන්නේ අපේ මනසෙන් අපි හිතන දේ දිහා බලලා. ඉතින් මම විශ්වාස කරනවා අපේ මනස ඒ අලුත් කරගන්න අපේ අපේ සිතන්නා වූ ආකල්පය අපි වෙනස් කරගන්නට ඒ මොහොතේ අපේ ඇදහිල්ල වෙනස් වෙන්න යනවා අපේ ඇදහිල්ල ප්‍රකාශ කරන දේ වෙනස් වෙන්න යනවා ඉතින් මං ඉල්ලසෙට අපි සූදානම් නැගිටිමු ඇදහිල්ල අපි හැමෝටම තියෙනවා මම හිතන්නේ අපි මේ ඉස්සරහ අපි කතා කරා අපි හැමෝටම තියෙනවා ඔබ අද නිවසේ ඉඳලා ගෙදර එනකොටත් ඔබට ඇදහිල්ල තිබුණා මේ ඉස්සන්ට ඔබ එනවා කියන එක स्वामीनवासगे ස්වාමින්වංශගේ හදවත අඳුරන පුද්ගලයෝ මිනිස්සෙක්ගේ හදවත නැත්නම් පුද්ගලගේ හදවත අපි දැනගන්නවා නම් අපි ඇත්ත එක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා අපි බොහෝ දෙනෙක් මට මෙතන ඉන්න ඔබ සිව් දෙනවා මම අඳුරනවා මම මෙතන ඉන්න හැම කෙනෙක්ව මම දකිනවා මම hina වෙයි
නමුත් මම ඔබට ඔබව මම ඉනෝකව දන්න තරමින් අඳුරන්නේ නැති වෙන්න පුළුවන් ඈ සමග තියෙන සම්බන්ධතාවයේ සමගින් තරම් ඔබ සමග නැති වෙන්න පුළුවන් නමුත් ඇදහිල්ල තුලින් අපි ස්වාමීන් වහන්සේව ස්පර්ශ කරනවා උන්වහන්සේ ඔව් ස්වාමිනේ ඔබ කෙරේ විශ්වාසවන්ත ඔබ කෙරේ විශ්වාසවන්ත ඔබ කෙරේ පවණක් විශ්වාසවන්ත මට ඔබ කෙරේ ඇදහිල් මගේ මනස මම අලුත් කරගන්නවා මම සිතනවා ආකල්පේ මම වෙනස් කරගන්නවා මම ප්‍රශ්න දිහා බැලුවා ආකල්පේ මම වෙනස් කරගන්නවා